මම නම් ලොකු වුණාම ડોක්ටර් කෙනෙක් වෙන්න කැමතියි. මම කැමතියි ටීචර් කෙනෙක් වෙන්න. මම කැමතියි ඉංජිනේරුවෙක් වෙන්න. අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතේ ජය ගන්න විරතරන අපි දරුවන්ට සුදේශීය සේවයෙන් ශිෂ්‍යත්ව ජයගුරුව. යාළුවනේ ඔයාලත් අහන්න. ඔව් හැම ඉරිදම හවස 3ට සුදේශීය සේවයෙන් ශිෂ්‍යත්ව ජයගුරුව. ශිෂ්‍යත්ව ජයගුරුව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විශ්‍රාමික ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී පාසල් පරිපාලන ඩිප්ලෝමාධාරී ජයලත් සුභසිංහ මහතා. ආයුබෝවන් සර්. ආයුබෝවන් දී පුතේ. ජීවිත අභියෝගවලට මුහුණ දීමට කුඩා බව පුරුදු පුහුණු කරවන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සූදානම් වන ඔබට අත්වැලක් සපයන ශිෂ්‍යත්ව ජයහුරුව වැඩසටහන ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. වසර ගණනාවක සිට ඔබ වෙනුවෙන් ප්‍රචාරය වන මේ වැඩසටහනෙන් පන්නරේ ලබා ශිෂ්‍යත්ව ජය තහවුරු කරගත් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින බව ඔවුන්ගෙන් අපට ලැබෙන ප්‍රතිචාරවලින් පෙනී යනවා. ජාතික ගුවන් විදුලියේ අධ්‍යාපන සේවයේ මගින් ඉදිරිපත් කරන ශිෂ්‍යත්ව ජයහුරුව වැඩසටහනට සම්බන්ධ වුණු පසුගිය දවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ පෙනී සිටි පහ ශ්‍රේණියේ දුවා දරුවන් දැන් බොහොම සතුටින් නිවෙස් වලට වෙලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මොහොතක්. අපි එයට සුබ පතනවා. ජයග්‍රාහී ප්‍රතිඵල ලැබේවා කිය. දැන් හතරවන ශ්‍රේණියේ දරුවන්ගේ වාරයයි. 2021 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ඔබට තමයි අද සිට මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. හතරවන ශ්‍රේණියේ දරුවෝ සටහන් පොතක් පෑනක් පැන්සලක් ඒ වගේම හතරවන ශ්‍රේණියේ සිංහල පෙළ පොත ළඟට අරගෙන මේ වැඩසටහන සඳහා සූදානම් වෙනවා නම් හොඳයි. එහෙමනම් අපි අද වැඩසටහන ආරම්භ කරමු. වැඩසටහන ආරම්භ කරන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ. ඔබ දන්නවා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවන ප්‍රශ්න පත්‍රය. දෙවන ප්‍රශ්න පත්‍රයේ පැය එකකුත් විනාඩි 15ක් ලැබෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයේ අඩංගු වන්නේ ඔබගේ පාසලේ ඉගෙන ගන්න විෂයන් වලින් සකස් වෙන ප්‍රශ්න තමයි. ඔබ දන්නවා සිංහල, ගණිත, ඉංග්‍රීසි, පරිසරය, දෙමළ ආදී විෂයන් කීපයක් ඔබ පාසලේදී ඉගෙන ගන්න. ඒ විෂයන් වලින් තමයි මේ දෙවන ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ. අපි බලමු දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ. බොහෝ විට මේ ප්‍රශ්නයට ලැබෙන්නේ ඡේදයක්, කවි පන්තිය, ගීතයක්. ඒ වගේ කොටසක් දීලා ඒකෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. එතකොට එම ඡේදයේ ඇසුරෙන් තමයි ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕනේ. අද මම තෝරගත්ත හතරවෙනි ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ 54 වෙනි පිටුවේ ඡේදයක්. හතරවෙනි ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ 54 පිටුව ඔබ ළඟ දැන් පෙළ පොත තියෙනවා නම් 54 පිටුවට පෙරලක. අනේ පිටුවේ අවසාන ඡේදය තමයි මම තෝරගෙන තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අද මේ වැඩසටහනට දුවලා පුතාලා සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා මම අපේ නිෂ්පාදිකා සුභාෂින් නැන්දගේ ඉල්ලීමක් කරනවා මේ දරුවන් වෙනුවෙන් මෙම ඡේදය හොඳින් කියවන්න කියලා. දුවේ පුතේ අපි මේ ඡේදයට හොඳින් ඇහුම්කන් දෙමු. ඔබ ළඟ පෙළ පොත තියෙනවා නම් පෙළ පොත අරගෙන පෙරලලා බලාගන්න. ඊට පස්සේ මම ප්‍රශ්න ඉදිරිපත් කරන්න. කරුණු කිහිපයක් නිසා මේ ගස විෂ සහිත බව දැනගතිමි. පඩි පෙළක් මෙන් අතු විහිදී ඇති මේ ගසට කාට වුවත් පහසුවෙන් නැගිය හැකියි. එසේම මේ ගස ඇත්තේ ගමක් ආසන්නයේ. එහෙත් ගසෙහි ඉදුණු ගෙඩි පිරී ඇත. ඉදී වැටුණු නරක්කුණු ගෙඩි ගස යටද පිරී ඇත. ඒ ගම්වැසියන් මේ ගසේ ගෙඩි නොකන නිසාය. ඔවුන් ඒවා නොකන්නේ විෂ සහිත නිසා බව සිතුවෙමි. වස්තුව බෙදා ගැනීමට ආ ගම්වැසියන්ට හිස් අතින් ආපසු යන්නට සිදුවිය. නායක සිටුතුමාගේ නුවණ නිසා ගැල්කරුවෝ තම ජීවිත බේරා ගත්හ. කරුණු කිහිපයක් නිසා මේ ගස විෂ සහිත බව දැනගතිමි. පඩි පෙළක් මෙන් අතු විහිදී ඇති මේ ගසට කාට වුවත් පහසුවෙන් නැගිය හැකියි. එසේම මේ ගස ඇත්තේ ගමක් ආසන්නයේ. එහෙත්
गसेहि इदुनु गेडी पिरी एत इदी वेटुनु नरक्कुनु गेडी गस यटद पिरी एत ए गम वेसियन मी गसे गेडी नोकन निसाय ओउन एवा नोकन्ने विष सहित निसा बव सितुएमी वस्तुव बेदा गनीमट आ गम वेसियन्ट हिस अतिन आपसु यन्नट सिदुविय नायक सिटुतुमागे नुवन निसा गेल करुओ तम जीवित बेरा गत्थ මෙන්න පළවෙනි ප්‍රශ්නය මේ ගහට කාට වුවත් පහසුවෙන් නැගිය හැකි බව පෙනී ගියේ කුමන කරුණක් නිසාද මේ ඡේදයේ ගහක් ගැන සඳහන් වෙනවා මේ ගහට කාට වුණත් පහසුවෙන් නැගිය හැකි බව පෙනී ගියේ කුමන කරුණක් නිසාද ඡේදයේ කියව ගමන් ඔබට මේකට උත්තරේ සොයා ගන්න පුළුවන් මේ ගහට පහසුවෙන් නැගිය හැකි බව පෙනී ගියේ කුමන කරුණක් නිසාද? ඔව් මම හිතන්නේ ඔබ පිළිතුර සොයා ගන්න ඇති පඩි පෙලක් මෙන් අතු විහිදී ඇති නිසා පඩි පෙලක් වගේ අතු විහිදිලා තියෙන නිසා තමයි ඕන කෙනෙකුට කුඩා ළමයෙකුට නම් මේ ගහට නැග ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ මේ ගසේ ගෙඩි විස සහිත බව තීරණය කිරීමට හේතු වූ ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරන්න. මේ ගසේ ගෙඩි විස සහිත බව තීරණය කිරීමට හේතු වූ ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරන්න. කාරණා තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. තවත් කරුණු තියෙනවා. ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. මේ ගසේ ගෙඩි විස සහිත බව තීරණය කරන්න. ඔව් එකක් කියන්න බලන්න. ගසේ ඉදුණු ගෙඩි පිරී තිබී මේ පුද්ගලයා තීරණය කළේ මෙන්න මේ කාරණා අනුවයි එකක් තමයි ගහේ ඉදුණු ගෙඩි පිරීලා තියෙන කවුරුවත් ගෙඩියක් කඩාගෙන නැහැ දෙක ඉදිරි වැටුණු හරක්කු ගෙඩි ගස යට පිරී තිබීම ඉදිරිලා වැටිච්ච ගෙඩි ගහ යට තියෙනවා නරක් වෙච්ච ගෙඩි ගහ යට තියෙන අන්න දෙවෙනි කාරණා දෙ ඉතින් පේනවා මේ ගහේ ගෙඩි කවුරුවත් කාලා නැහැ ගෙඩි හැදිලා ඉදිලා බිමට වැටිලා නරක් වෙලා කියලා තියෙන කවුරුත් ගෙඩි අරගෙන නැහැ. අන්න එයාට යම්කිසි කරුණක් මෙතනින් අවබෝධ වෙනවා. ඊළඟ එක දැන් සමහරලාට එහෙම වෙන්න පුළුවන් කැලෑවක් ඇතුලේ තියෙන ගසක. මොකද මේ කැලෑවක් ඇතුළේ නිසා කවුරුත් නැහැ. සතුත් නැති, මිනිස්සුත් නැති ප්‍රදේශයක ගහක් නම් මේ විදියට ගෙඩි කවුරුත් කන්නේ නැතුව ඉතිරි වෙන්න පුළුවන්. නමුත් තුන්වෙනි කාරණා මේ ගස ගමක් ආසන්නයේ පිහිටා තිබේ. මේ ගහ තියෙන ගමක් ආසන්නයේ එහෙමනම් මේ ගමේ අයට ගමේ දරුවන්ට ඇවිල්ලා මේ ගහේ ගෙඩි කන්න පුළුවන්. මේ ගම ළඟමනේ තියෙන්නේ. එහෙම තියදී ඇයි මේ ගෙඩි බිමට වැටලා තියෙන්නේ? ඇයි ගහේ ගෙඩි පිරීලා තියෙන්නේ? කවුරුත් අත තියලා නැහැ. මේ කාරණා තුන තමයි මේ පුද්ගලයාට තීරණය කරන්න සිද්ධ වුණා මේ ගසේ ගෙඩි නම් විස සහිතයි කියලා. පෙනුමෙන් බොහොම ලස්සනයි. පෙනුමෙන් අඹ ගෙඩි වගේ. නමුත් විස සහිත බව එයා තීරණය කළා. මෙන්න කාරණා තුන. ගසේ ඉදුණු ගෙඩි පිරී තිබීම දෙක ඉදුණු නරක් වූ ගෙඩි ගස යට පිරීලා තිබීම මේ ගස ගමක් ආසන්නයේ පිහිටා තිබීම මේ කාරණා තුන තමයි එයාට ප්‍රධාන වශයෙන් හේතු වුණේ. ඊළඟ ප්‍රශ්නය. වස්තුව බෙදා ගැනීමට පැමිණි ගම්වැසියන්ට සිදු වූයේ කුමක්ද? වස්තුව බෙදා ගැනීමට පැමිණි ගම්වැසියන්ට සිදු වූයේ කුමක්ද? ඔව්. ගම්වැසියෝ බලාගෙන හිටියා දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේ ගෙඩි කාලා මේ ගහයට වැටිලා ඉන්නකොට ඒගොල්ලන්ගේ බඩුමුට්ටු ටික අරගෙන යන්න. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. හිස් අතින් ආපසු යන්නට ඒගොල්ලන්ට සිදු වුණා. ගම්වැසියන්ට සිදු වුණේ ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව ඉටුනේ නැහැ බලාපොරොත්තු ඉටුනේ නැහැ හිස් අතින් ආපසු යන්නට සිදු වී. ඔබගේ පිළිතුර වෙන්න ඕනේ හිස් අතින් ආපසු යන්නට සිදු වී. ගම්වැසියන්ට සිදු වුණේ හිස් අතින් ආපසු යන්නට. ඊළඟ ප්‍රශ්නය. ගැල්කරුවෝ තම ජීවිත බේරා ගත්තේ කුමක් නිසාද? ගැල්කරුවෝ තම ජීවිත බේරා ගත්තේ කුමක් නිසාද? මේ ගැල්කරුවන්ගේ ජීවිත බේරුනේ එතකොට කුමක් නිසාද? ඔව්. නායක සිටුතුමාගේ නුවණ නිසා. මේ නායක සිටුතුමා මේ කණ්ඩායමේ නායකයා තමයි මේ කරුණු සෙල්ලා බලලා ඒගොල්ලන්ට උපදෙස් දුන්නේ මේ ගෙඩි නම් කන්න එපා කියලා. එතකොට නායකතුමාගේ නුවණ නිසා කියලා තමයි පිළිතුර. ජීවිත බේරා ගත්තේ
නායකතුමාගේ නම වෙන නිසා මෙම පාඩම සකස් වී ඇත්තේ ඊළඟ ප්‍රශ්නය මෙම පාඩම සකස් වී ඇත්තේ කුමන ජාතක කතාව ඇසුරෙන් මෙම පාඩම සකස් වී ඇත්තේ කුමන ජාතක කතාව ඇසුරෙන් මේ පාඩමට මූලික වෙලා තියෙන්නේ පදනම් වෙලා තියෙන්නේ පසුබිම් වෙලා තියෙන්නේ ජාතක කතාව 550 ජාතක පොතේ එන කතාව ඔව් ඒක මේ පොතේ පෙළ පොතේ සටහන් වෙනවා මොන ජාතකයේද පල ජාතකය කියන ජාතකයෙන් තමයි මේක ලබාගෙන තිබෙන්නේ. තව ප්‍රශ්නය. සමාන වචන ඡේදයෙන් තෝරා කියන්න. මම මේ කියන වචන වලට සමානව අර්ථයෙන් සමාන වචනයක්. හා අර්ථයෙන් සමාන වචනයක් කියන්න. කරත්ත කරූ සමාන වචනය. ඡේදේ තියෙන්න ඕන. කරත්ත කරූ ගැල් කරූ. හරි. ගැමියන්. ගැමියන්ට සමාන වචනයක්. ගම්වැසියන්. කිට්ටුවෙන් කිට්ටුවෙන් ආසන්නයේ ට්වෙන් ආසන්නයේ කිසිවක් නොලබා කිසිවක් නොලබා හිස් අතින් කිසිවක් නොලබා ගියා හිස් අතින් ගියා සමාන අදහස දැන් අපි යනවා ගණිත විෂයට මේ ගණිත ප්‍රශ්න නම් කෙටියෙන් ලියා ගන්න දීර්ඝව ලියන්න ඕනේ සමහරව ලියන්නත් අවශ්‍ය නැහැ අහගෙන ඉඳලා කියන්න පුළුවන් ඒවා තියෙනවා ලියන්න ඕනේවා මම කියන්නම් එතකොට ලියා ගන්න විශේෂ මේ සංඛ්‍යාව ලියා ගන්න. ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ සංඛ්‍යාව ලියා ගන්නකෝ. 3806 38.6 38.6 හොඳයි දැන් ප්‍රශ්නේ ලියා ගන්න ඕනේ අහගෙන ඉඳලා උත්තරේ ලියන්න. යන සංඛ්‍යාවේ ඒ කියන්නේ 3806 යන සංඛ්‍යාවේ ඉලක්කම් 8 ඉලක්කම සංඛ්‍යාවේ 8 ඉලක්කම පීටි ස්ථානය කුමක්ද? අන්න පළවෙනි ප්‍රශ්න. 8 ඉලක්කම පීටි ස්ථානය කුමක්ද? ඔව්. කෙලිම උත්තරේ කියන්න පුළුවන්. 8 ඉලක්කම පීටි ස්ථානය සියස්ථානය. ඒකෙම තව ප්‍රශ්නයක් අහනවා. එම 8 ඉලක්කමෙන් දැක්වෙන අගය කීයද? ඒ 8 ඉලක්කමේ නිරූපණය වෙන අගය කීයද? ඔව්. අගය 800යි. සියස්ථානේ 800 ඔන්න උත්තර දෙක. ඊළඟ ප්‍රශ්නේ. මේකත් මේ ඉලක්කම ලියා ගන්න සංඛ්‍යාව 8444. 8444. 8444. 8444. ඔබට කියන්නේ මේක විහිදුවා ලියන්න කියලා. ලියන්න විහිදුවා ලියන්න මේක. විහිදුවා ලියන්න. 8444 විහිදුවා ලියන්න. ලිව්වා නේද? ඔබට ලේසි. ඉස්සෙල්ලාම 8000. 8.3 එකතු කිරීම. 400. 4.2 එකතු කිරීම. 40. 4.1 එකතු කිරීම 4. අන්න විහිදුවා ලිව්වා. ඊළඟ ප්‍රශ්නේ. මේ ඉලක්කම් ටික ලියා ගන්න 1, 5, 9, 6 යන ඉලක්කම් සියල්ලම භාවිතා කර යන ඉලක්කම් සියල්ලම භාවිතා කර ඒවා ලියා ගන්න ඕනේ වහගනින් යන ඉලක්කම් සියල්ල භාවිතා කර ලිවිය හැකි විශාලම අගයක් ඇති සංඛ්‍යාව කුමක්ද දැන් අරක බලලා ලියන්න ඉලක්කම් ටික පාවිච්චි කරලා ලියන්න පුළුවන් වැඩිම වටිනාකමක් ඇති සංඛ්‍යාව මොකක්ද 1, 5, 9, 6 ඔව් වැඩිම වටිනාකම 9651 9, 6, 5, 1 වැඩිම වටිනාකම ඉලක්කම ඉඳලා අඩුම වටිනාකම ඉලක්කමට ලියන ඊළඟ ප්‍රශ්නේ මේ ටික ලියා ගන්න 6, 5, 4, 9 දැන් අහගන්න ඉහත සංඛ්‍යා අවරෝහණ ආකාරයට සකස් කොට රෝම සංඛ්‍යාක මගින් ලියන්න අවරෝහණ ආකාරයට සකස් කරලා රෝම සංඛ්‍යාංක මගින් ලියන්න ඕනේ. ඔය කිව්ව ඒවා රෝම සංඛ්‍යාංක වලින් ලියන්න. ලියන්නේ කොහොමද අවරෝහණ ක්‍රමය? මොකද අවරෝහණ ක්‍රමය කියන්නේ අවරෝහණය වෙනවා කියන්නේ අඩු වේගෙන යන ලොකු එකකින් පටන් ගන්න උඩා එකට ලියන්න. අපි හින්දු අරාබි ඉලක්කම් ලිව්වොත් ලකුණු ලැබෙන්නේ නැහැ. මේ ඉලක්කම් ටික ලියන්න ඕනේ රෝම සංඛ්‍යාංක වලින්. රෝම ඉලක්කම් වලින්. විශාලම සංඛ්‍යාවේ සිට කුඩාම සංඛ්‍යාව දක්වා ලිව්වද
ඉස්සලම් විශාලම එක ලියන්නේ ඊළඟ එක අන්න ඒ විදිහට අර ඉලක්කම් උඩින් රෝමටික ලියාගත්තා නම් ඔබට පහසුවෙන් ලියා ගන්න පුළුවන් ඉහළම වැඩිම වටිනාකම 9 9 කොහොමද ලියන්නේ IX ඊළඟ 6 VI ඊළඟට 5 V 4 IV ආන්න පිළිවෙල IX VI V IV මේ පිළිවෙලට ලියවනම් ඔබ නිවැරදි ඊළඟ ප්‍රශ්නය 1 kg ලියාගන්න 1 kg 111 g 1 kg 111 g ග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න ඔය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ග්‍රෑම්ස් කොච්චරද කියලා අහන්න කිලෝ 1යි ග්‍රෑම් 111යි කොහොම ග්‍රෑම්ස් බවට පත් කළොත් කීයද ඔව් ග්‍රෑම්ස් 1111යි 1යි 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 g පැහැදිලිනේ ඊළඟ ප්‍රශ්නය සිමෙන්ති උරයක සිමෙන්ති 50 kg ඇත 50 kg ඇත සිමෙන්ති උරයක සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක් තියෙනවා සාමාන්‍යයෙන් ඔය සිමෙන්ති කෝට්ටයක් කියන්නේ කිලෝග්‍රෑම් 50ක් තියෙනවා කානුවක් බැඳීම සඳහා ඒ ටික ලියන්න ඕනේ අහගන්න කානුව බැඳීම සඳහා එම උරයෙන් මෙන්න මේ ඉලක්කම ලියාගන්න 14 kg 14 kg 600 g 14 kg 600 g භාවිතා කළේ නම් කිලෝග්‍රෑම් 14කුත් ග්‍රෑම් 600ක් භාවිතා කළා කානුව බැඳීම නම් දැන් ඉතිරි වී ඇති සිමෙන්ති ප්‍රමාණය කොපමණ දැන් ඉතිරි වී ඇති සිමෙන්ති ප්‍රමාණය කොපමණ එතකොට මොකද කරන්න ඕනේ 50 kg වලින් 14 kg සහ 600 g අඩු කරන්න බලන්න 50 උඩින් ලියලා යටින් 14යි 600 ලියන්න 600ක් අඩු කරන්න බෑ අර පැත්තේ මොකද ග්‍රෑම් නැති නිසා 50න් එකක් මේ පැත්තට ගන්නවා එතකොට කිලෝ එකක් ග්‍රෑම් කොච්චරද 1000යි එතකොට මේ පැත්තට 1000ක් වෙනවා මෙතන 49 අන්න දැන් අඩු කරන්න එතකොට ඔබට පිළිතුර පහසුවෙන් ලැබෙනවා ඔව් පිළිතුර 35 kg 400 g 35 kg 400 g හොඳයි එහෙනම් අපි දැන් පරිසර ප්‍රශ්න වලට යමු ඔබ දන්නවා පරිසර ප්‍රශ්න බොහොම ලේසි ඔබට පිළිතුරු තුනක් දෙනවා ඔබට තිබෙන්නේ වඩා නිවැරදි පිළිතුර තෝරලා යටින් ඉරක් අඳින්න එන්න පළවෙනි ප්‍රශ්නය නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වනු ලබන්නේ එක ඩී.එස්. සේනානායක මහතා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කණ්ණංගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කණ්ණංගර මහතා බෝ නොවන රෝගයකට උදාහරණයක් වන්නේ එක කොරෝනා රෝගය 2 පැපල රෝගය 3 දියවැඩියා රෝගය ඖෂධීය පානයක් සකස් කර ගැනීමට යොදා ගන්නා මල් වර්ගයකි එක කතුරු මුරුංගා මල් බෙලි මල් ඕලු මල් කතුරු මුරුංගා බෙලි මල් ඕලු මල් පිළිතුර බෙලි මල් ජල වාෂ්පෙන් තම්බා ගැනීම මගින් සකස් කරගනු ලබන ආහාර වර්ගයක් වන්නේ ජල වාෂ්පෙන් තැඹීමේ මගින් සකස් කරගනු ලබන ආහාර වර්ගයක් වන්නේ වණ්ඩුආප්ප බිත්තරආප්ප පොල් රොටි වණ්ඩුආප්ප බිත්තරආප්ප පොල් රොටි උත්තරය වණ්ඩුආප්ප භෝගවලට හානි කරන කෘමීන් පළවා හැරීමට වගා කරන ශාකයකි මොනර කුඩුම්බිය කුප්පමේනියා දාස්පෙතියා පිළිතුර දාස්පෙතියා හිරුවෙලියේ ඇති උණුසුමෙන් සාමාන්‍ය ජනතාව ලබා ගන්නා ප්‍රයෝජනයක් වන්නේ හිරුවෙලියේ ඇති උණුසුමෙන් සාමාන්‍ය ජනතාව ලබා ගන්නා ප්‍රයෝජනයක් වන්නේ 1 රෙදි වේලා ගැනීම මාළු වේලා කරවල නිපදවීම පපඩම් වේලා ගැනීම
සාමාන්‍ය ජනතාව ලබා ගන්නේ රිදි වේලා ගන්න. මාළු වේලල කරවල හදන්නේ ලොකු නිෂ්පාදකයෝ. පපඩම් වේලා ගන්නෙත් නිෂ්පාදකයෝ. ඒක සාමාන්‍ය ජනතාව කරන දෙයක් නෙමෙයි. සාමාන්‍ය ජනතාව රිදි වේලා ගැනීම තමයි කරන්නේ. පුස්තකාලය තුල සිදු කළ යුතු ක්‍රියාවක් වන්නේ මේ පුස්තකාලයකට යන කෙනෙක් සිදු කරන්න ඕන ක්‍රියාවක්. 1. පැමිණ සිටින අය සමග සුහදව කතා කිරීම. කාත් එක්ක සුහදව කතා කිරීම. 2. කියවන පොත්වල විවිධ ලකුණු යෙදීම. තම පොතක් කියවගෙන යනකොට තමන්ට ඒ විශේෂ වගන්තියක් මුණ ගැහුනොත් ඒක යටින් ඉරක් ඇඳලා ලකුණු කරගන්න. ඊළඟ කාරණාව උත්තරය රාකියකින් ඉවත් කරගත් පොත් එම ස්ථානෙම ආපසු තැබීම. ඔබ දැන් නවකතා පොතක් අරන් කියවනවා. ඒක ආපහු තියෙනකොට කෙටි කතා පොත් ගොඩේ ඒ පොත ගෙනල්ලා ගැහුවොත් ඒක අස්ථානගත වෙනවා. ඒ නිසා සිදු කළ යුතු දේ කුමක්ද? ඔබ ඉවතටගත් රාකෙන් ඉවතටගත් පොත ආපහු එම ස්ථානෙම තැබීම ඉතාම වැදගත්. ඒක තමයි නිවැරදි පිළිතුර. ඊළඟ ප්‍රශ්නය. මාර්ග ආලෝක සංඥා පූර්වක කහපාට බල්බේ දිගටම දැල්වෙමින් පවතී. නම් ඉන් අදහස් කරන්නේ කුමක්ද? කහපාට බල්බේ දිගටම පත්වෙනවා. මොකද්ද අදහස් කරන්නේ? 1. රථවාහන නවතා තබන්න. 2. රථවාහන නතර කිරීමට සූදානම් වන්න. 3. රථවාහන පරිස්සමෙන් ගමන් කරන්න. රථවාහන නවතා තබන්නද? රථවාහන නවතා තබන්න සූදානම් වෙන්නද? රථවාහන පරිස්සමෙන් ගමන් කරන්න. ඔව්, දිගටම කහ බල්බය දැල්වෙනවන කියන්නේ පරිස්සමෙන් ගමන් කරන්න. ඒකයි අදහස් කරන්නේ. ඒ සංඥා පුරු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ පරිස්සමෙන් මේ හන්දියේ පහු කරන්න කියන අදහස තමයි එතනින් කියන්නේ. උතුරු පළාතට අය දිස්ත්‍රික්කයක් නොවන්නේ වවුනියා, මඩකලපුව, කිලිනොච්චිය. උතුරු දිසාවට අයත් නොවන්නේ මඩකලපුව. ශරීරයට ප්‍රෝටීන් ලබා ගැනීමට අවශ්‍ය ආහාරයක් වන්නේ කඩල, සුදු ඉදියාප්ප පාන්. ප්‍රෝටීන් කඩල. හොඳයි දියපුතේ, අද අපිට ලැබී තිබෙන කාලය අවසන් වෙනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන අවසන් කරනවා. ආයුබෝවන්. ආයුබෝවන් සර්. අදත් ශිෂ්‍යත්ව ජයග්‍රහ වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විශ්‍රාමික ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී පාසල් පරිපාලන ඩිප්ලෝමාධාරී ජයලත් සුභසිංහ මහතා. නිෂ්පාදනය කළේ සුභාෂිනී සුභසේන. ශිෂ්‍යත්ව ජයහුරුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයේ ඉදිරිපත් කිරීමක්.